එතකොට අද මේ මාධ්‍ය හමුවක දෙවියනේ වටරක විජිත හාමුදුරුවෝද නැත්නම් අපේ මුස්ලිම් සහෝදරයෝද? කවුද අද මාධ්‍ය සාකච්ඡා කැදේ ඔයගොල්ලෝද? අපි ඔක්කොම ඔක්කොම කියන්නේ මොකද්ද? ඔක්කොම කියන්නේ මොකද්ද? ඔක්කොම කියන්නේ මොකද්ද? ඔක්කොම කියන්නේ මොකද්ද? දැන් ප්‍රශ්නේ කායික ප්‍රශ්නේ කතා කරන්න බෙදලා අද ආවේ. ඒකෙන් දැන් තාම කතා කරලා නෙමෙයි. කතා කරන්න නෙමෙයි. දැන් කතා කරන්න ඉස්සෙල්ලා මම අහන ප්‍රශ්න උත්තර දෙනවා. තමුන්නාන්සලා පොඩයි නෝ මේ 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 අපි පූජ්‍යතුමාලා පූජ්‍යතුමා අද මුස්ලිම් ආගමේ ෂට් අප් පොඩට ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මුස්ලිම් මෞලවිලා මුස්ලිම් ආගමික පූජකයෝ මුස්ලිම් වරු කතා කරන්නේ මුස්ලිම් වරුන්ට වගේම සිංහලයට මේ රටේ ප්‍රශ්න තියෙනවා ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි මතක තියාගන්න මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න කතා කරන්ද මේ සිවුරු පාවිච්චි කරන්න එපා තේරුණා අපේ ප්‍රශ්න කතා කරන්නේ අපි මේ මේ මුස්ලිම් මිනිස්සු කියන්නේ නේ රයිට් ඒක වෙනම කතාවක් ආගමික සංහිඳියාව කියන්නේ මේක නෙමෙයි මේ පිස්සු සංඝයා වහන්සේ ප්‍රාදේශීය සභාවේ එක කතාවක් කියනවා ඒ වීඩියෝ සබ් ළඟ තියෙනවා ඒක වෙනම කතා කරලා තමුන්නාසරගේ ප්‍රශ්න වසා ගන්න ඒ ප්‍රශ්න අනුපත් කිරීම සඳහා සිවුර පාවිච්චි කරන්න එපා තමුන්නාසරගේ මුස්ලිම් නායකයෙක් එක්ක ආගමික පූජිතයෙක් ගේ විසඳ ගන්නවා ජිනීව බැරන ලෝකේ ඕනතරකට ගිහින් ඒක වෙනයි හරිද මේ සංඝ සාසනේ මරක් අධිකාරවල හදන්න ඉඳින්න බෑ මේක. අපි එහෙම හරි කතා නෑ. හරිද? තමුන්නාන්සලගේ පල්ලියක හරි මේ නිපෝල් හරි ඕල්ටරේ මේ කරගන්නවද? මුස්ලිම් මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා නම් රයිට් ඒ මුස්ලිම් මිනිස්සුන්ගේ ප්‍රශ්නේ මුස්ලිම් සමාජ සාකච්ඡා කරලා විසඳ ගන්න. හැබැයි ඒ මුස්ලිම් මෙවුන්ගේ ප්‍රශ්න විසඳ ගන්න මේ සිවුරු වලංගු වල වළම්බාන්න දෙන්න බෑ. හයි බලව් වල දංකුඩ කණ්ඩ තමුසලගේ ගවක් මේ හරක් කටු ගන්න දින සංගය හන්සලා පරාජික් කළ මෙරේ කුඳු ගන්න දෙන්න බෑ හාමුදුරුන්ට කවුන්නාසලගේ පස්ස විසඳ ගන්නවා ඒ සභාවල කවුන්නාසලගේ දින කුලම සභාව කුලම සභාවත් එක්ක කතා ගන්නවා ඊළඟට අනිත් අනිත් පූජකයෝ ඉන්නවා ඒවත් එක්ක කතා කර ගන්නවා මේ සංගය හන්සලා මේ කවුද මේ වගේ කිනුද ඉතත් අපේ හාමුදුරනේ මේ මේකේ දින රෙකෝඩින් එළියට දැම්මෝ මූට කියන්න අදුමක් අදුමක් ගෙනල්ලා කම්බේ වල දාන්න මූට මේ මේ වුම්සද ගන්න රයිට් මෙරට එමෙච්චර ප්‍රශ්න තියෙනවා තවත් කරා තමුසලගේ ප්‍රශ්න විසඳ ගන්න තමුන්නාසලක වාඩි වෙලා සංඝහසල යූස් කරන්න එපා අපේ හඳුරේ පොඩි ඔයගොල්ලෝ මෙතන යන්න ගණන් හොයගන්න හඳුරේ ආයි මම හතර හන්දි සංබේස් බුද්ධ ශීවරේ පල්ලි වල බක් කාලා ගෙනිවස් කියන මෙතන පල්ලි වලට යන්න එපා පල්ලි වලට කරනිකයි පල්ලි දෙන බක් දන්නේ නැහැ අපි හිරේ මහත්තයෝ දැන් අතරංගුවට අපි කොහෙන් හරි මේක විසඳ ගන්න ඕනේ මේ රටේ නායකයෝත් නැ පාලකයෝත් නැ ඔක්කොම මේ රටේ තරගන මේ බෞද්ධයෙ කුතු කඩනවා මේ රටේ මොකද මරක් කරලා තියෙන ප්‍රශ්නේ අර ඒ කැලේ කපනවා එක සිංහලෙකුට ගිහිල්ලා විල්පත්තියේ ප්‍රතිචාර වෙන දෙන්නේ නැ එකගෙන එකෙකුට ගිහිල්ලා සෙට් එකේ ප්‍රතිචාර වෙන දෙන්නේ නැ පවුල් 1113ක් ජීවත් වුණා මුස්ලිම්වරු 73යි මුස්ලිම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ලියාපදිංචි 1035 අද 6000ක් ඉන්නවා එක සිංහලෙකුට යන්න දෙන්නේ නැහැ. අනිත් පැත්තේ මඩුපල්ලිය කියලා කතෝලික සිංහලෙකුටගේ දෙයක් හදාගන්න දෙන්නේ නැහැ. මේකද මුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී? මුචිල දේදර දිනු විල්පත්. මගේ දේශන දැන මොකද බල්ලෝ? නැරේ මුස්ලිම් නායකයෝ කවුද කොහෙන්ද ආවේ? හැමදෙලා ඔක්කොම වරෙලම කතා කරන්න අපිත් එක්ක අපි වේදිකාව හදලා දින අපි ගහගන්න නෙවෙයි එන්නේ. මේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න වරෙල කෙලින්. මොකටද කැලේ වුණන්නේ? හැම මේ රටේ නායකයෝ මේ හමුදාවේ පොලිසිය ඔක්කොම නිවට වෙලා
මේ සුළු ජාතිකල ඔක්කොම කරේ තියාගෙන අපි අපේ අයිතිවාසිකම් නැති කරගන්න කියන්නේ ජනතාවෙතිරි සම්බුද්ධ ශාසනය සිංහල ජාතිය පාවා දුන්නා ඒක නිසා මට ඒකන සමාවෙන්න ඕනේ සමාවෙන්න ඕනේ සමාවෙන්න ඕනේ සමස්ත සංඝයාගේ සමස්ත සංඝ රත්නයේම බෞද්ධ ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා මුස්ලිම් ජනතාව ඉදිරියේ මම මේ මාධ්‍ය ආයතන අවකලම ආයගෙනුත් මම ඉල්ලනවා මේ මේගොල්ලෝ ගියාට පස්සේ ආයෙ මගෙන් මොකුත් අහන්න එපා. ඔහු මම යන්න කියලා හැමදාම.